ඔයා විශ්වාස කරනවද 107කට වැඩි ප්‍රමාණයකින් රැකී අවස්ථා වැඩි වෙලා තියෙනවා කියලා. ඒ වගේම ඔයා විශ්වාස කරනවද 102.5ක වගේ ප්‍රමාණයකින් වැටුපත් වැඩි වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ පැයක වැටුප අලුත් අංශයකට වෙලා තියෙනවා. තව තවත් රැකී අවස්ථා බිහි වෙලා තියෙනවා. මේ ගැන අනිවාර්යෙන් හරියට පැහැදිලිව කතා කරන්න ඕනේ. අපි යමු වීඩියෝ එකට. 165,000 ඔයා පෝස්ට් එකක් එහෙමත් දාගින්න නැති මම දාලා තිබුණු. ඉතින් ඔයා හිතනවාද මේ මොකද මේ වෙන්නේ මෙච්චර කොහෙන්ද රැක්සා හම්බ වෙන්නේ? ඒ කියන්නේ ගිය අවුරුද්දට වඩා 45,000ක රැකියා ප්‍රමාණයක් හම්බලා තියෙනවා. කොරියෝ රට දාලා යනවාද? කොරියන් ජාතිකයෝ නැද්ද? ඇයි මේ වෙන්නේ මෙච්චර? ඔයා දන්නවද ආයතන අම්බානකට පටන් ගන්නවා. ඒ වගේම අලුත් අංශයන් ඉන්න කොරියන් ජාතිකයෝ රැකියා වලින් අයින් වෙලා ආයතන ආරම්භ කරනවා, ව්‍යාපාර පටන් ගන්නවා. ඉතින් මෙහෙම කරනකොට කොරියානු ජාතිකයෝ ගොඩක් වැඩවලට අඩු වෙනවා, උපත් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩු වෙලා යනවා, ක්‍රම බලකාය ගොඩක් දුරට අඩු වෙනවා. ඉතින් මේක අපිට රැකියා ගොඩක් අවස්ථා හම්බ වෙලා තිනවා. විදේශ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම ප්‍රමාණය 45,000ක ප්‍රමාණයකින් වැඩි කරලා තිනවා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ 120,000ක් පමණ වුණු රැකියා කෝටාව මේ අවුරුද්දේ 165,000ක් වෙනකන් වැඩි වෙලා තියෙනවා. 165,000ක ප්‍රමාණයම ශ්‍රී ලංකාවට නෙමෙයි රටවල් 16,000ක් අතර බෙදිලා යනවා. අංශයන් අතර බෙදිලා යනවා. මේ අංශයන් ගැන මොනවද කියලා කතා කරොත් එහෙම නිෂ්පාදන අංශය, දියවර අංශය, ඉදිකිරීම අංශය, එතකොට සේවා අංශය කියලා අලුතෙන් එකතු වෙලා තියෙනවා. කෘෂිකාර්මික අංශය ඒ විදිහට තියෙනවා. ඉතින් නිෂ්පාදන අංශය අංශ විදිහට කතා කරොත් එහෙම නිෂ්පාදන අංශය. නිෂ්පාදන අංශයට ගිය අවුරුද්දට වඩා 16,500ක රැකියා ප්‍රමාණයක් හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ අවුරුද්දේ 95,000ක ප්‍රමාණයක් බඳවා ගැනීම නියමිතයි. නිෂ්පාදන අංශය විදිහට කතා කරොත් එහෙම ලාස්ටික් කර්මාන්තශාලා, රෙදි කර්මාන්තශාලා, යාන්ත්‍ර සූත්‍ර නිෂ්පාදන කර්මාන්තශාලා, තින්ත නිෂ්පාදන කර්මාන්තශාලා, මේ එකින් එකින් ඔකේ නිෂ්පාදන ආයතන නිෂ්පාදන අංශය විදිහට පුළු රැකියා පරාසයක විහිදෙනවා. ඒක මෝටර් රථ නිෂ්පාදන, මෝටර් රථ කොටස් එකලස් කිරීම වගේ චූටි චූටි දේවල් වලින් නම් ලොකු පරාසයකට විහිදලා යනවා නිෂ්පාදන කර්මාන්තය. ඊට පස්සේ නැව් වලට ගිය අවුරුද්දට වඩා 2660ක ප්‍රමාණයක් මේ අවුරුද්දේ බඳව ගන්න නියමිතයි. ඒ කියන්නේ රැකියා 5000ක් මේ අවුරුද්දේ ශ්‍රමිකයන් 5000ක් දකුණු කොරියාවට බඳවා ගැනීම නියමිතයි. දීවර කතා කරොත් එහෙම රටවල් 4කට විතරක් විවෘතයි දැනට දීවර අංශයන් කොරියාවේ. ඉදිරියේදී ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ රටවල් 4 අතර ලංකාවත් ඉන්නවා කියලා ආරම්භයෙන් කියන්න පුළුවන් අපිට. මෙතනදී පාසි කිම් කියන්නේ කොරියාවේ ලොකුම ආහාරයට ගන්න දෙයක්. ගෙර් කිම් එතකොට බෙල්ලෝ ඉස්සෝ ආන්දෝ ෆාම්. ඊට පස්සේ ගැඹුරු දිගේ ගිහින් කරන මසුන් මැරීම වගේ දීවර කර්මාන්ත වට ගොඩක් දුරට අපේ ලංකාවේ දීවර කර්මාන්තය ආශ්‍රිතව රැකියා කරපු අයට ගොඩක් ලොකුවට chance එක තියෙනවා. මේ අවුරුද්දේ 10,000ක ප්‍රමාණයක් දීවර කර්මාන්තයට බඳවාගෙන ඉන්නවා. ගිය වසරට වඩා 2380ක ප්‍රමාණයක් වැඩිපුර බඳවා ගැනීම නියමිතයි කොරියාවට. ඊට පස්සේ කෘෂිකාර්මික අංශය සඳහා 16,000ක වගේ ප්‍රමාණයක්. මේක නම් ඉතින් දැනට ලංකාවට නෑ. කෘෂිකාර්මික අංශයට විභාගයක් දැනට ලංකාවේ පැවතුනේ නෑ මේ අවුරුද්දේ අලුතෙන් එකතු වුණොත් තමයි. ඊට පස්සේ ඉදිකිරීම වලට ශ්‍රමිකයන් 6,000ක ප්‍රමාණයක් ගිය අවුරුද්දට වඩා 2780ක වැඩිපුර ප්‍රමාණයක් බඳවා ගැනීම නියමිතයි. ඉදිකිරීම අංශය සඳහා මේ ඉදිකිරීම අංශය කියන්නේ ඉපාර්ට්මන්ට් වල ඉදිකිරීම, ඊට පස්සේ මාර්ගගතව කරන සුළුසුළු ඉදිකිරීම වගේ ඉදිකිරීම අංශයන් වලට කොරියාවට ශ්‍රමිකයන් බඳව ගන්නවා. මේකට ලංකාවේදීත් ලංකාවේ අයත් කොරියාවට ගන්න නියමිතයි. අලුතෙන් එකතු වුණු අංශය තමයි සේවා අංශය. ඒ කියන්නේ සේවා අංශය මෙච්චර කාලෙකට ලංකාවට තිබුණේ නැහැ. දැන් මේ අවුරුද්දේ ඉඳන් ලංකාවට ඒ අංශයත් එකතු වෙයි කියලා කියනවා. ඉතින් එකතු වුණොත් එහෙම ගොඩක් ලොකු වාසියක්. සේවා අංශය විදිහට ගෘහ සේවක අංශය විදිහටත් තව අපිට සේවා විදිහට හඳුන්වන්න පුළුවන් ඔය සුපර් මාකට් වල, ඒ වගේම ඔය කස්ටම් සේවා තියෙන යම් යම් අයට කතා බහ කරලා දේවල් කරන්න තියෙන. ඒ කියන්නේ අපි මහන්සියලා වැඩක් කරනවට වඩා යම් යම් සුළු සුළු දේවල් සාමාන්‍ය සේවා අංශයේ ගුවම වලට දැනුමක් ඇති. හැබැයි ඉතින් කොරියානු භාෂා දැනුම ටිකක් වැඩිපුර ඕනි වෙන දෙයක් තමයි මේ සේවා අංශය කියන්නේ. ඒ හින්දා ලොකු ලකුණු ගානකින් බාකද බලයි. මම දැක්ලා තියෙනවා ඉස්සර මම එන්නත් කලින් සේවා අංශ කිව්වොත් හම්බුණා මෙන්න මේ සහෝදරයාට කියලා වගේ පෝස්ට් Facebook එකේ එහෙමත් ෂෙයා වෙනවා. ඉතින් සේවා අංශය ගිවිසුම් ලංකාවටත් ආවොත් එම ගොඩක් ලොකු දෙයක්. ගොඩක් සන්තෝසයි එහෙම අංශයකින් ලංකාවෙන් තරුණ තරුවෝ එනවා නම්. මොකද සේවා අංශය කියන්නේ ගොඩක් ලොකු කොරියානු භාෂා දැනුමක් බලන්න වෙන දෙයක්. ඉතින් මෙච්චර මේ රැකියා අවස්ථා දීලා, මෙච්චර වාසි දීලා, ඉන්න තැන දීලා, කන්න ටික දීලා, Wi-Fi එක සමහර තැන්වල, TV එක තනි කාමර ගොඩක් තැන්වල, ඒ වගේම වීසා විනාශ කර ගන්න පුළුවන් අවස්ථා, තමන්ගේ බිරිඳව තමන්ගේ පවුල කෙනෙක්ව ගෙන්න ගන්න පුළුවන් අවස්ථා, ටික කාලයක් යනකොට වීසා එක විනාශ කරගෙන රටේ
තවත් දිගු කාලයක් ඉන්න පුළුවන් අවස්ථා ඉතින් ඔය වගේ ලොකු දේවලුත් එක්ක ලොකු වැටුපකුත් දීලා තියා ගන්න ගොඩක් රටවල් වල අඩුයි මොකද වෙන වෙන රටවල් වල ජපානය අපි හිතමු ඕස්ට්‍රේලියාව වෙන වෙන රටවල් වලට ගියාට පස්සේ වාට ගොඩක් වෙලාවට ඔයාගේ නවාතැන් පහසුකම් ඔයා සලස ගන්න ඕනි ඔයාගේ ආහාර පාන ඔයා සලස ගන්න ඕනි හෝටල් වගේ ආශ්‍රිතව කරනවා නම් ඉතින් එහෙම නැහැ කරන හැකියාවට උපරිම සාධාරණයක් විදිහට වැටුපත් හම් වෙලා උපරිම සාධාරණයක් විදිහට සේවාවන් ටිකකුත් හම් වෙනවා ගොඩක් වෙලාවට කොරියාවේදී රැකියාවක් කරන අපේ අයට වැටුපෙන් ලොකු ගාණක් ඉතුරු කර ගන්නත් පුළුවන් වැටුප ගැන කතා කරනකොට සාමාන්‍ය වැටුප විදිහට පැයක වැටුප තිබුණේ 1920ක ප්‍රමාණයක් ඉතින් මේ පාර ඒක 1240ක ප්‍රමාණයක් විදිහට වැඩි වෙලා තියෙනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගිය අවුරුද්දේ පැය 209කට මූලික වැටුප විදිහට මාන් 1201ක ප්‍රමාණයක් තමයි හම්බුනේ මේ අවුරුද්දේ ඒක මාන් 1206ක ප්‍රමාණයක් වෙනවා මාන් 1206ක ප්‍රමාණයක් කියන්නේ දැන් යන රේට් එකත් එක්ක අපි සංසන්දනය කළ බැලුවොත් එහෙම රුපියල් 515,000ක විතර ප්‍රමාණයක් වැටුප හම්බු වෙනවා ඉතින් මේ වැටුපෙන් ගොඩක් වෙලාවට කාලා බීලා 104ක ප්‍රමාණයක් අඩුම ඉතින් ඔයාලා මෙහෙ ලක්ෂයකට 115,000ක් අපි හිතමු වියදම් වුණා කියලා මාන් 30කට වැඩි ප්‍රමාණයක්නේ ඉතින් මේක වියදම් කරලා ඔයාට 104ක ප්‍රමාණයක් ඉතින් අඩුම මම නිකන් කියන දල වාසිය මීට වැඩිය ගොඩක් ලංකාවට යවන කොල්ලෝ ඉන්නවා තුන් වේලම කන්න කම්පැනියෙන් දුන්නාට පස්සේ බොහොම අඩු වියදමක් තමයි කොල්ලොන්ගේ අතෙන් වියදම යන්නේ ඉතින් එහෙම යන කොල්ලෝ මේ යවන ගොඩක් කොල්ලෝ ඉන්නවා ඉතින් අඩුම ප්‍රමාණය මම මේ කිව්වේ ලොකු ගාණක් ඉතින් ලංකාවට යවන්න පුළුවන් 19860 කියන්නේ රුපියල් 2460ක වැඩි ප්‍රමාණයක් 14790ක ප්‍රමාණයක් ඕටි පැයක් සඳහා හම්බ වෙනවා ඕටි පැයක් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ගණනය කරන්නේ හවස 6න් පස්සේ වැඩ කරන වෙලාවල් ඊට පස්සේ මේක රෑ නයිට් එකේ වැඩ කරද්දී රෑ 10න් පස්සේ පැයක වැටුප ගුණයක් වෙන වෙලාවල් තියෙනවා එතකොට රතුනි මාරු දවසක ඉරිදා දවස වගේ වැඩ කරනවා නම් පැයක වැටුප දෙකහ මාර වෙන වෙලාවල් තියෙනවා ඒ කියන්නේ ලොකු වැටුපකට යන්න පුළුවන් අවස්ථා තියෙනවා සාමාන්‍යයෙන් දල වශයෙන් බැලුවොත් එහෙම ඕටි පැයක වැටුප රුපියල් 3675ක් වගේ ලොකු ගාණක් වෙනවා දැනට යන රේට් එකත් එක දැන් මේ යන විද්‍යාවත් එක්ක මේ වගේ ලංකාවටත් දැන් මේ රැකියා අවස්ථාවලින් රැකියා 10,000ක් විතර ලංකාවටත් එන්න පුළුවන් අවුරුදු 5ක වගේ පොඩි කාලයක් විදේශ රටකට ගිහිල්ලා තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් තමන් වෙනුවෙන් ආයෝජනයක් විදිහට ලොකු මුදලක් වත්කමක් හම්බ කරගෙන ඇවිල්ලා හරි හම්බ කරගෙන ඇවිල්ලා ඒකෙන් ව්‍යාපාර කටයුතු මුදල් උපයන්න පුළුවන් දෙයක් කරගෙන ස්ථාවර තත්ත්වයක මිනිස්සෙක් විදිහට ලංකාවට ආවට පස්සේ ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වේ. ඒ කියන්නේ මහන්සි වෙන්න පුළුවන් කාලේ මහන්සි වුණොත්, මහන්සි වෙලා ඉන්න තියෙන කාලේ මහන්සිලා ඉන්න පුළුවන්. නැත්නම් මහන්සි වෙන්න තියෙන කාලේ මහන්සි නොවේ හිටියොත්, මහන්සි වෙලා නිදහසේ ඉන්න තියෙන කාලෙත් මහන්සි වෙලා වැඩ කරන්න වෙයි. තවන්ගේ බඩකට පුරව ගන්න. ඒ නිසා තමයි ඉතින් මේ වගේ නාලිකාවක් ආරම්භ කරලා වුණත් මම මේ දැනුවත් කිරීම කරන්න පටන් ගත්තේ අවුරුදු 30ක වගේ තරුණ කොල්ලෙක් වෙනකොට ස්ථාවර තත්ත්වයක ඉන්න ඕනි. එහෙම නැත්නම් ඒක ලෝකයාගේ වැරද්දක්වත් අම්මා තාත්තගේ වැරද්දක් වන්නේ මේ මම නම් කියන්නේ ඒක ඔයාගේ වැරද්දක් මොකද ඔයාට මහන්සි වෙලා ගේමක් ගහන්න පුළුවන් කාලේ ඔයා ඔයාගේ වැඩ ටික සැරගත්තේ නැත්නම් පස්සේ කාලෙක අර අර මෙයාර දොස් කියලා වැඩක් නැහැ දැන් ගොඩක් කොල්ලෝ එහෙම නැහැ තරුණ කාලෙම පුංචි කාලෙම අවුරුදු 20 25න් තමන්ගේ ගේම ගහගන්න මහන්සි වෙනවා ව්‍යාපාර ආරම්භ කරනවා ඉතින් එහෙම ව්‍යාපාරයක් ආරම්භ කරන්න දෙයක් කරගන්න සල්ලි මූලික ආරම්භ කරලා සල්ලි දේවල් නැති කයට විදේශ රටකට මේ වගේ අපි වගේ ඇවිල්ලා මහන්සි වෙලා දෙයක් හම්බ කරගෙන තමන්ගේ අරමුණු සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම මේ දේවල් කියන්නේ. දුප්පත් මිනිස්සු බිහි වෙන්න හේතුව ඒ මිනිස්සුන්ට තමන්ගේ මහන්සි වෙන්න පුළුවන් කාලේ යැපෙන්න විතරක් ආදායමක් අරගෙන ඒ මිනිස්සු යැපිලා හිටපු හින්දා තමයි දැන් මේ ආර්ථික අර්බුදයන් එනකොට අගහිඟකම් වැඩි වෙනකොට අමාරුකම් වැඩි වෙනකොට එළවලුගේ පොල්ගෙඩියේ මිල වැඩි වෙනකොට පාන්ගෙඩියේ මිල වැඩි වෙනකොට බඩ පුරව ගන්නවත් මුදලක් නැති වෙන තරමට වැහලා තියෙන්නේ මොකද ඒ කාලේ යැපෙන්න යම් කිසි පොඩි මුදලක් තිබුණාම ඇති දැන් එන්න ඒ විදිහ අමාරුයි දැන් මේ කොරියාවෙත් ඒ වගේ තමයි සවක් කරන්න නැතුව මාස දෙකක් ජීවත් වෙන්න කොරියානු ජාතියේ උරපව මං කියන්නේ යැපෙන්න විතරක් දැන්ට කාලා බීලා ඉඳලා ඒ විදිහට හදාගෙන ජීවත් වුණොත් ඔයාට පස්සේ කාලෙක ඉස්සරහා කාලෙකදී ඔයාගේ අනාගතේ කාලෙකදී ඔයාට යැපෙන්න බැරි වෙයි මොකද අනාගතේ තවත් ආර්ථික අර්බුදේ වැඩි වෙයි බඩු මිල වැඩි වෙයි ඉතින් දැනටම දැම්ම මොන හරි දෙයක් කරගෙන තමන්ගේ ආර්ථික ශක්තිය වැඩි කරගන්න ඉල්ලීම් කරනවා රට එන්නම කියලා නෙමෙයි කොරියාවට එන්නම කියලා නෙමෙයි පොඩ්ඩක් විනිබානවා මට මේ හෙම්බේස්තාවත් එක්ක තියෙනා හින්දා මම උඩේ තිලගෙන අද ඔයාලට වීඩියෝ කරේ එහෙනම් ඉතින් මම ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් ඉන්නවා නම් බෙල් අයිකන් එක ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න
mage Facebook page එක follow කරලා තියන්න පුළුවන් නම් ගොඩක් ස්තුතියි නං මගෙත් එක්ක රැඳිලා හිටියට ඔයාගේ අදහස comment කරලා යන්න කියලා ඉල්ලන ගම සාමාන්‍ය සුපුරුදු විදිහට මම video එක කරපු දානේ පෙන්නුවේ නැත්තම් ඒක ගතියක් නැහැ කියලා හිතුණා මේ තැන